අපි මේ සූදානම උසස් පෙළ ආර්ථික විද්‍යාව ධාතු ශ්‍රේණියට අදාළ දෙවෙනි පාඩමේ හැම අවුරුද්දකම වගේ අහන ප්‍රශ්න කොටසක් සාකච්ඡා කරමු. ධාතු ශ්‍රේණියට අදාළ දෙවෙනි පාඩම කියන්නේ අටවෙනි පාඩම. රාජ්‍ය ආර්ථිකය, පබ්ලික් ඉකොනොමි, ප්‍රායෝගික ආර්ථික විද්‍යාවට අදාළ පාඩම. ඔය දෙවෙනි පාඩමේ ධාතු ශ්‍රේණිය දෙවෙනි පාඩමේ ගොඩක් සරල ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ නිසා ගොඩාක් ළමයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ආ කොටසෙන් ප්‍රශ්න තෝරා ගනිද්දී ඉතාම ඉහළ ප්‍රමුඛතාවයක් දීපු ප්‍රශ්නයක් තමයි මේ රාජ්‍ය ආර්ථිකය නැත්නම් පබ්ලික් ඉකොනොමි කියන පාඩම. බලන්න ඔයාලා පහුගිය විභාග ප්‍රශ්න බලද්දී ප්‍රශ්න දෙස බලද්දී 2010න් පස්සේ බලන්නකො 2009 ඉඳලා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල ගොඩාක් ප්‍රශ්න තියෙනවා. හැබැයි අපේ මහාචාර්යතුමා දැනට ප්‍රශ්න පත්‍රය හදන මහාචාර්යතුමා ප්‍රශ්න පත්‍රය හදන්න පටන් ගන්නෙ 2003 ඉඳලා. මම හිතන්නේ ඔයාලා ඉපදිලත් නැති ඇති උසස් පෙළ දාන්න. 2003 ඉඳලා හදන. 2003 ඉඳලා එතුමා කණ්ඩෝ ප්‍රශ්න පත්‍රය හදාගෙන ගුරුවරු දැනුවත් කරගෙන ගුරුවරු විෂය කරුණින් සන්නද්ධ කරමින් ඔහු ඉදිරියට ආවා. ඇවිල්ලා 2014 අවුරුදු විතරක් කුමන හෝ හේතුවක් නිසා එතුමාගෙන් ප්‍රශ්න පත්‍රයේ වෙනත් මහාචාර්යවරුන්ට ගියා. ආයි 2015 ඉඳලා දිගටම මේ දක්වා ප්‍රශ්න පත්‍රය හදන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. ඇත්තම මේ ප්‍රශ්න පත්‍ර ටික බලද්දී මේ දක්වා බලද්දී 2003 ඉඳලා පසු විභාග ප්‍රශ්න පත්‍ර ටික පරීක්ෂා කළ බලද්දී උසස් පෙළ ආර්ථික විද්‍යාවට අදාළ සියලු විෂය කරුණු ප්‍රශ්න වලට ගොඩනගලා තියෙනවා. ඒ කියන්නේ යම් කිසි දරුවෙකුට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න පුළුවන් නම් ඒ ආශ්‍රිත විෂය කරුණු ටික අවබෝධයක් තියෙනවා නම් ඇත්තෙම උසස් පෙළ ආර්ථික විද්‍යාවට ඒ සාමාර්ථයක් ගන්න එක අමාරු නෑ. උඹ බලන්න 2010 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අරන් බලද්දී පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 7 සහ 8 වෙනි ප්‍රශ්න 2010ට 10ක් එක්ක 10ට කලින් ප්‍රශ්න පත්‍ර තිබුණේ 1 2 කියලා දෙකක් තිබුණා. පළවෙනි ප්‍රශ්න පත්‍රෙත් MCQ 20යි ලියන ප්‍රශ්න ලකුණු 15 8ක් දීලා තිබුණා අ ආ කියලා. 8න් 4යි අතර ලියන ප්‍රශ්න 8න් 4ට ලකුණු 60යි ලියන ප්‍රශ්න 20යි. දෙවෙනි ප්‍රශ්න පත්‍රෙත් එහෙමයි. ඔය පළවෙනි ප්‍රශ්න පත්‍රෙ 2010ට කලින් 7 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ බලනකොට ඔය රාජ්‍ය ආර්ථිකින අහලා තියෙන ප්‍රශ්නයක් තමයි ඔය 2011 ඉඳලා වර්තමානයේ දක්වාම තිබිච්ච පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල 7 වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ. පෙළ බලන්න. මොකද්ද? වෙළඳපොළ ආර්ථිකයක රජයේ කාර්යභාරය කුමක්ද? මිශ්‍ර ආර්ථිකයක රජයේ කාර්යභාරය කුමක්ද? වෙළඳපොළ ආර්ථිකයේ රජයේ මැදිහත් වන්නේ ඇයි? වෙළඳපොළ ආර්ථිකයක් තුළ රජයේ සතුව නොවැළැක්විය හැකි කාර්යභාරයක් පවතින්නේ ඇයි? ඔන්න ආකාරයෙන් වෙළඳපොළ ආර්ථිකයක රජයේ කාර්යභාරය අහතියි. ඇත්තෙන්ම වෙළඳපොළ ආර්ථිකයක් කියලා කියන්නේ ඉල්ලුම්හා සැපයුම් බලවේග අනුව තීරණ මිල මගින් මූලික ආර්ථික පස්ව විසඳන අර්ථක්‍රමයක් තමයි කියන්නේ වෙළඳපොළ ආර්ථිකය කියලා. වෙළඳපොළ ආර්ථිකයක පෞද්ගලිකාංශයේ ක්‍රියාකාරීත්වය වැඩි. නමුත් එවැනි වෙළඳපොළ ආර්ථිකයක් සර්වසාධාරණව ඉස්සරහට යන්න වෙළඳපොළ ආර්ථිකින් යුක්ත මිශ්‍ර ආර්ථිකයක් සර්වසාධාරණව ඉස්සරහට යන්න ඒ වෙළඳපොළ ආර්ථිකයක් තුළ රජයේ සතුව නොවැළැක්වේ කාර්යභාරයන් කීපයක් තියෙනවා. ඔක අවුරුදු ගානක අහලා තියෙනවා. බලන්න දිගටම 2019 අහලා තියෙනවා මිශ්‍ර ආර්ථිකයක් තුළ ආණ්ඩුවේ ප්‍රධාන කාර්යභාරයන් හතරක් සඳහන් කරනවා. 2013 අහලා තියෙනවා 7 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස වෙළඳපොළ ආර්ථිකයක් තුළ රජයේ සතුව නොවැළැක්විය හැකි කාර්යභාරයක් පවතින්නේ. ඇත්තෙන්ම මේ ප්‍රශ්නේ කොහොම ඇහුවත් ඔයාලා මතක තියාගන්න ඕනේ වෙළඳපොළ ආර්ථිකයක රජයේ කාර්යභාරය. 2003 ඉඳලම මම උසස් පෙළ උත්තරපත පරීක්ෂකවරයෙකුගේ සහකාර පරීක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරා. දැනට අවුරුදු 4ක් වගේ කාලයක් තිස්සේ මම ප්‍රධාන අතිරේක පරීක්ෂකවරයෙකුට කටයුතු කරා. මම මේ අවුරුදු සියල්ලේම අඛණ්ඩව ගිහිපු අවුරුදු සියල්ලේම මේ දක්වා අඛණ්ඩව උත්තරපත්‍ර පරීක්ෂාවේදී
මම දැකපු දෙයක් තමයි ශිෂ්‍ය ව්‍යුහගත රචනය ප්‍රශ්නෙකට උත්තර ලියද්දී ප්‍රශ්නේ හොඳින් තේරුම් ගන්න. ප්‍රශ්නේ තේරුම් ගත්තම ප්‍රශ්නේ තුලම උත්තරේ තියෙනවා. විභාග පේපරේ විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතේ ගොඩක් දෙනෙක් ප්‍රශ්න තේරුම් අරගෙන නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. තමන් කරන්න මොකද්ද කළ යුත්තේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට උත්තර ලියද්දී ප්‍රශ්නේ දෙසරේ තුන්සරේ කියලා කියවලා ඇනලයිස් කරලා කොටස් කරලා බලන්න මොකද්ද මේ අහලා තියෙන්නේ. ඔයාලා සතු උත්තර තියෙනවා. මම ලොකු උත්තර නෙවෙයි සරල උත්තර තියෙනවා. ඒවට ලකුණු දෙන්න. දැන් මම මේ ප්‍රශ්නේ වෙළඳපොළ ආර්ථිකයක් තුල රජය සතුව නොවැළැක්කේ කාර්යභාරයක් පවතින්නේ ඇයි? මොනවටද රජයක් ඕන? රජයක් ඕන මොනවටද? අපි උත්තර කිව්වොත් මොනවද කියන්න වෙන්නේ? මේ බලන්න හරි සරලයි. යර්තල පාස්කෝ සංවර්ධනය කිරීමට. අනේ උත්තරය කරුණු හතරයි ඕනේ. යටිදල පාස්කෝ සංවර්ධනය කිරීමට. ඔයාලට අවශ්‍යයි ලියාගන්න. වෙළඳපොළ ආර්ථිකයක රජයේ කාර්යභාරය කුමක්ද? මේ උත්තරය ලියාගන්න. නැත්තම් අර ප්‍රශ්නේ මෙහෙම වෙන්න පුළුවන්. වෙළඳපොළ ආර්ථිකය තුල රජයේ සතුව නොවැළැක්කේ රජය තුල වෙළඳපොළ ආර්ථිකය තුල රජය සතුව නොවැළැක්කේ කාර්යභාරයක් පවතින්නේ ඇයි? පළවෙනි එක. යටිදල පාස්කෝ සංවර්ධනය. වරායිදි කරන්නේ පෞද්ගලික අංශ නෙවෙයි රජයේ. ගුවන්තොටුපළ මහාමාර්ග ඉදිකරන්නේ රජයේ. පොදු භාණ්ඩ සපයන්නේ රජයේ. එනම් පළවෙනිම කාර්යභාරය මොකද්ද? අපිට ගන්න පුළුවන් යටිතල පාසුවක් සම්බන්ධයි. තව එක රටේ නිෂ්පාදනය වැඩි කරන්න, රටේ පාර්ශ්වික ගුණාත්මකතාව ඇති කරන්න, නැත්නම් ආර්ථික වෘද්ධිය තිරසර සංවර්ධනය ඉහළ නැහැ. තව එක ආර්ථික වෘද්ධිය තිරසර සංවර්ධනය ඉහළ නැංවීම රජ සතු කාර්යභාරය. ලියා ගන්න පුළුවන් ආර්ථික වෘද්ධිය තිරසර සංවර්ධනය ඉහළ නැංවීම. දැන් දෙකක් කියමු. තව එකක් පරිසරය ආරක්ෂා කරන්න කවුද? වනාන්තර කැපීම, ඇලවේලි විනාශ කිරීම, කඳු කපා හැරීම, පස් ගොඩ දැමීම, වැලි ගොඩ දැමීම, ඔය පරිසරය සිදු කරන හානි ආරක්ෂා කරන්න කවුද? රජය. පරිසරය ආරක්ෂා කිරීම. රජ සතු කාර්යභාරය. පරිසර නීති කොච්චර තියෙද? මස් සම්පත් අනවශ්‍ය පරිදි නෙලද්දි, සතුන් මරද්දි, සිව්පාවන් මරද්දි, ගස් කොළන් කපද්දි, තමන්ගේ ඉඩමුණක් විනාශ කරද්දි රජ නීති රීති ක්‍රියාත්මක කරනවා. අනේ නම් තුන්වෙනි එක පරිසර ආරක්ෂා කිරීම. එක මොකද්ද මං කියන්නේ? යටිතල පාසුකම් සංවර්ධන. දෙක ආර්ථික වෘද්ධිය පරිසර සංවර්ධන කියලා නැන්නේ. තුන පරිසරය ආරක්ෂා කිරීම. තව එකක් කියෙවෙටි ලකුණු සම්පූර්ණ ලැබෙනවා. තරංගයේ තහවුරු කිරීම සඳහා නියම ආයතන අතර තරංග තියෙනවා. පෞද්ගලික අංශය රාජ්‍ය අංශය අතර. පෞද්ගලික ආයතන පෞද්ගලික ආයතන අතර. ඔය තරංගය අසාධාරණ විදිහට ගියොත් ආර්ථිකයට හානි වෙන්න පුළුවන්. සමාජ සාධාරණත්වයට හානි වෙන්න පුළුවන්. එහෙනම් තරංගයේ තහවුරු කිරීම සඳහා නියාමනය කියලා කියන්නේ තවත් රජයේ නොවැළැක්වී කාර්යභාරය. නියාමනය කියන්නේ හොයා බැලීම. විවිධ නීති රීති සම්පාදනය කිරීම. ඒ විතරක් නෙවෙයි වෙළඳපොළ ආර්ථිකයක රජයේ තවත් කාර්යභාරයක් තමයි සාරාර්ථික ස්ථිරතාවය තහවුරු කරගන්න මිල උද්ධමනය පාලනය කරන්න රජය බාහිර ස්ථිරතාවය නැත්නම් ගෙවුම් ශේෂ අසමතුලිතතාවයේ විනිමය අනුපාතය උච්චාවතනය මේ දවස්වල කරන්නේ උද්ධමනය පාලනය කරන කවුද රජය ගන්න ක්‍රියාමාර්ග විනිමය අනුපාතය පාලනය කරන කවුද රජය ගන්න ක්‍රියාමාර්ග එහෙනම් අපි කියන එකට මොකද සාර්වාර්ථික ස්ථිරතාවය තහවුරු කරගන්න. ඒ විතරක් නෙවෙයි වැඩි ආදායම් ලබන අයගෙන් බදු අය කරන අඩු ආදායම් ලබන අයට සමාජ ආරක්ෂක සඳහා සහනාධාර දෙන්න. එහෙනම් තව රජයේ කාර්යභාරයක් තමයි මොකද? සාධාරණ ආදායම් ව්‍යාප්තිය ඇති කිරීම. සාධාරණ ආදායම් ව්‍යාප්තිය ඇති කිරීම. දැනුත් මම හතක්ද කොහෙද කිව්වේ? මොකද්ද කිව්වේ? යටිතල පහසුකම් සංවර්ධනයේ පරිසරය ආරක්ෂා කිරීමට ආර්ථික වෘද්ධිය තිරසර සංවර්ධන ඉහළ නැංවීමට තරංගයේ සහවුරු කිරීම සඳහා නියාමනයට සාර්වාර්ථික ස්ථිරතාවය ඇති කිරීමට සාධාරණ ආදායම් ව්‍යාප්තිය ඇති කිරීමට හයක් කියනවා රජයේ ආර්ථික කාර්යභාරය රජයේ කාර්යභාරය ඒ විතරක් නෙවෙයි තව කාර්යයන් තමයි කාර්යභාරයෙන් අපිට කියන්න පුළුවන් විශේෂයෙන්ම පෞද්ගලික දේපල සුරක්ෂිත කිරීම
විශේෂයෙන්ම පෞද්ගලික දේපළ සුරක්ෂිත කිරීමට අදාළ නීති හා ගිවිසුම් සම්පාදනය කරන්න ඒ බල ගන්න ඕන රජය. මට පෞද්ගලිකව ඉඩමක් තිබුණාට, මට පෞද්ගලිකව රථවාහන තිබුණාට, යන්ත්‍ර උපකරණ තිබුණාට, ඒවට නීත්‍ය අනුකූල බලය ලබා දීලා තියෙන රජය දෙන බලපත්‍රය. ඒ නීති සම්පාදනය කළ අපේ මුදල් අය කළ අප්පු ලබා දෙන්න, වාහන වලට බලපත්‍ර ලබා දෙන්න, යන්ත්‍ර වලට බලපත්‍ර ලබා දෙන්න රජය. ඒ විතරක් නෙවෙයි දරුවෙක් ඉපදෙනකොට නීත්‍යානුකූල බලය ලබා දෙන උපැන්නේ ලබා දෙන රජය. දරුවෙක් විවාහ කර දෙනකොට නීත්‍යානුකූල බලය ලබා දෙන විවාහ සහතික දෙන රජය. කිසියම් වූ කෙනෙක් මිය ගියාට පස්සේ ඔහුට විවාහ මරණ සහතික ලබා දෙන රජය. ඒකට අපි ජීවීම් කරනවා. අන්න රජයේ නොවැළක් මේ කාර්යභාරයක්. අපි කිව්වොත් මෙහෙම ලියා ගන්නවා නම් විශේෂයෙන් පෞද්ගලික දේපළ සුරක්ෂිත කිරීමට අදාළ නීති හා ගිවිසුම් සම්පාදනය බලගැන්වීම කරන රාජ්‍ය බල දැන් මම හතක් කියනවා. ආර්ථිකයක වෙළඳපොළ ආර්ථිකයක රජයේ නොවැළක්විය හැකි කාර්යභාරය රජයේ කාර්යභාරය. ඒ විතරක් නෙවෙයි තවදුරටත් අපිට ගන්න පුළුවන් වෙළඳපොළ ආර්ථික අකාර්යක්ෂමතාවයක් ඇති වුණොත් ඊට අදාළ නෛතික රාමු වෙළඳපොළ ආර්ථික අකාර්යක්ෂමතාවයක් ඇති වුණොත් වෙළඳපොළේ අකාර්යක්ෂමතාවය ඊට අදාළ නෛතික රාමු සකස් කරන්නේ කවුද? ඒත් රජය. පොදු භාණ්ඩ සැපීම, සුභ සාධන භාණ්ඩ ප්‍රමාණවත් සැපීම ඒව කරන්නේ කවුද? රජය. ලකුණු හතරයි අවශ්‍ය වෙන්නේ, කරුණු හතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඔයාලට මතක තියා ගන්න පුළුවන් මොකද්ද කරුණු? ආයි මම පැහැදිලි කිව්ව යටිදල පහසුකම් සංවර්ධනය, පරිසරය ආරක්ෂා කිරීම, තරඟයේ තහවුරු කිරීම සඳහා නියාමනය, ආර්ථික වෘද්ධිය හා තිරසර සංවර්ධනය ඉහළ නැංවීම, සාර්වාර්ථික ස්ථායිතාව ඇති කිරීම, සාධාරණ ආදායම් ව්‍යාප්තිය ඇති කිරීම, විශේෂයෙන් පෞද්ගලික දේපළ සුරක්ෂිත කිරීමට අදාළ නීති හා ගිවිසුම් සම්පාදනය හා බල ගැන්වීම, වෙළඳපොළ ආර්ථික අකාර්යක්ෂමතා නිවැරදි කිරීමට අවශ්‍ය නීති රීති රාමුව සකස් කිරීම, පොදු භාණ්ඩ සැපීම, සුභ සාධන භාණ්ඩ ප්‍රමාණවත් සැපීම වැනි කාර්යයන් ہوا තමයි වෙළඳපොළ ආර්ථිකයට ඉල්ලුම් සැපයුම් අනුව ක්‍රියාත්මක වන පෞද්ගලික අංශයේ ක්‍රියාත්මක වන ආර්ථිකයට රජයේ මැදිහත් විය යුතු අවස්ථාව. බලන්න 2022 ඉඳලා පසුගිය විභාග ප්‍රශ්න බලාගෙන යන 7 වෙනි පස්සේ 2011 දක්වා 7 වෙනි පස්සේ ඔය උත්තරේ විවිධ ස්වරූපෙන් අහලා තියෙනවා. මොකක් ස්වරූපෙ? වෙළඳපොළ ආර්ථික රජයේ මැදිහත් වන්නේයි, මිශ්‍ර ආර්ථික රජයේ කාර්යභාරයන් කුමක්? වෙළඳපොළ ආර්ථිකයකට ආර්ථිකයක වෙළඳපොළ ආර්ථිකයේ රජය සතු නොවැළක්වේ කාර්යභාරය මොනවාද? උන්ව ආකාරයෙන් ප්‍රශ්නේ අහලා තියෙනවා. හොඳට ප්‍රශ්නේ තේරුම් ගන්න. මේ වීඩියෝව ඇහුම්කන් දෙන සෑම දුවකු තාම මත දියා ගන්න. ඔයාලට ලියන්න බැරි නෑ, ලියන්න පුළුවන්. ඔයාලා හිතන්නේ නෑ ප්‍රශ්නේ පැහැදිලිව කියවන්නේ නෑ. ප්‍රශ්නේ කියවලා ප්‍රශ්න තේරුම් ගන්න. ප්‍රශ්න තේරුම් ගත්තොත් උත්තරේ හොයාගන්න පුළුවන්. ප්‍රශ්න තේරුම් නොගන්න එක තමයි ප්‍රශ්නේ. ඒකද ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. දැක්ක හැටි හිතනවා මට බෑ කියලා මේක ලියන්න යනවා, ලියන්නේ වැරදි උත්තරයක්. ඒ නිසා මෙවැනි ප්‍රශ්න විභාග කිට්ටුවෙන් උඩ තව තවත් මෙවැනි ප්‍රශ්න ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න අපි සූදානම්. අපේ Icon for All අසල්සනාගේ YouTube channel එකේ ඔයාලා මේ වීඩියෝ ඔයාලා කරන්න ඕනේ, ඔයාලා යාළුවන්ට ෂෙයා කරලා මේව නැවත නැවත බලන්න ඕනේ. මේ නැවත නැවත බැලීම තුළ ඔයාලට මේ කරුණු තහවුරු වෙනවා. ඔයාලට පාඩම් කරන්න බැරි නම් මේ පොඩි දේශන වලට YouTube එක හරහා එම් කන් දෙන්න. එම් කන් දෙනකොට මේ සංකල්ප මනසට යෙදෙනවා. ගොඩක් දරුවන්ට ඉලක්ක කරපු ප්‍රශ්න අපි සාකච්ඡා කරමු. රයිට්? අපි ආයි මෙවැනිම වීඩියෝකින් හමු වෙමු.